මීට දිනකට දෙහකට පෙර ජනාධිපති සමාවයටතේ සිරකරුවෙක් නිදහස් කරනු ලැබුවා තරුණයක් ඝාතනය කිරීම සම්බන්ධව. මේක මුළු රටක් වශයෙන් අපි දකිනවා. අපි රටත් විශාල වශයෙන් නීති ආධිපත්‍ය අධිකරණය හැල්ලු කිරීමක් කරනවා. ඒ වගේම අපි ජාත්‍යන්තර වශයෙන් මේකෙදී හුදකලා වීමකට ලක් වෙනවා. මොකද මේ මරා දමන ලද තරුණිය සීන් ජාතික තරුණියක්. ඒ නිසා අද අන්තර්ජාතික වශයෙන් ලංකාවට අති දවන්ත අපකීර්තියක් සිද්ධ වෙලා තියෙනවා ජනාධිපතිතුමා විසින් මේ ගන්නා ලද ක්‍රියාමාර්ගයේ විසින්. මේ මරා දමන ලද තරුණියගේ නැගණිය විසින් ලියන ලද ලිපියක් තිබුණා. ඇත්තට මේක හදවත කඩාගෙන වැන්නා. ඒක කියවත් අපි පැහැදිලිවම දකින දේ තමයි ජනාධිපතිවරයා මේක කරේ ඇයි කියන එක. මේක එතුමාගේ යම්කිසි ඥාතිත්වයක් නිසා නැත්නම් එතුමා දැන් මහින්ද රාජපක්ෂ මහත්මයා සමග සංධානගතලා තියෙනවා. මොකද අපි දන්නවා මහින්ද රාජපක්ෂ මහත්මයාලා ගොඩක් අයට ජනාධිපති සමාවල දුන්නා. ඒතර ඒ ඉල්ලීමක් මතද මේක කළේ. වෙන මුදල් ගනුදුරු ගැනත් මෙතන මිනිස්සු කතා කරනවා. සමාව දෙනවා නම් යම්කිසි ක්‍රමවේදයකට තෝරන්න ඕන කරන ගොඩක් අය ඉන්නවා කියලා නීති ක්ෂේත්‍රෙත් කියනවා. එල්ලුම් ගස් කියනවා කියලා ඇවිල්ලා අවසානයේ මේ ඉතාම තිරස්චීන ලෙස ඝාතනය කළ ඒව සැකෙන්තර ඔප්පු වෙච්ච වැදිකරු වෙච්ච කෙනෙක්ව දැන් ජනාධිපති නිදහස් කරනවා. ජනාධිපතිරණයක් අභිමුවදි මේ කරද්දී තවත් බරපතල අනතුරක් වෙනවා. ඊළඟට එන්න ඉන්න ජනාධිපතිරණට මේක තව පූර්වාදර්ශයක්. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා වරදකරුවෙකුට සමාව දෙද්දී ජනාධිපතිවරයා විසින් අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත. ඒ නඩුව විභාග කර විනිශ්චයකාරතුමාගෙන් වාර්තාවක් ඇඳවන්න ඕනේ, නීතිපතිගෙන් වාර්තාවක් ඇඳවන්න ඕනේ, අධිකරණ ඇමතිවරගෙන් වාර්තාවක් ඇඳවන්න ඕනේ. එහෙම කරලා තමයි ගරු මන්ත්‍රීතුමනි මේක කරන්න පුළුවන්. දැන් මේක ඉතාම නරක ආදර්ශයක් වෙනවා මේ ක්‍රියාපිළිවෙල අනුගමනය කළ නැත්නම්. ඒ වගේම ඔබ දන්නවා දැන් පහුගිය දවස්වල මැතිවරණයේ උදෙසාත් පොරොන්දු දෙනවා මේ සමාව දෙනවා කියලා. ඒ නිසා මේක බරපතල ප්‍රශ්නයක් ඔබතුමා මතු කරේ. මේ පාර්ලිමේන්තුව සුදුසු අවස්ථාවක අවධානය යොමු කරන්න ඕනේ මේ සමාව දීමේ ක්‍රියාපිළිවෙල පිළිබඳව. මේක රටේ නීතියේ ආධිපත්‍ය පිළිබඳ ලොකු ප්‍රශ්නයක්. ඔබතුමා මතු කරපු එක බොහොම වැදගත්.